ලංකා කණ්ඩයම සහ දකුණු අප්‍රිකානු කණ්ඩයම අතර මේ පැවැත්වෙනවා තරඟේ මේ වන විට ලක්ුණු සංඛ්‍යාව පිළිබඳවයි අපි කතා කරන්නේ. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟේ තමයි ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රථම තරඟේ 20-23 ලෝකසාන ක්‍රිකට් තරඟාවල ඉන්දියාවේ තමයි තරඟේ පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩයමට හරි ඉතාම දැවැන්ත ලකුණු පූර්වක් නිර්මාණය කරන්න සමත් වෙනවා විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩයම. මේ පිට්ටනිස් ක්‍රීඩා පිටිය සාමාන්‍යයෙන් තාමත්ම හොඳයි. දෙල්ලිහි තිබෙන ක්‍රීඩා තියෙන මේ ක්‍රීඩා පිටිය පන්දවනට ඉතාමත්ම හොඳ ක්‍රීඩා පිටියක් විදිහට තමයි සඳහන් වුණේ. කෙසේ නමුත් ඉතාම ලෙහෙසින් පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩා කරා. එහිදී ශතක 3ක් වාර්තා වීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. තාමත්ම විශිෂ්ට ඉනිම් 3ක් ක්වින්ටන් ඩි කොක් පන්දු 84කදී ලකුණු 100ක් ලබා ගත්ත 6-3 සහ 4-12 සමග රසී වැන්ඩඩසන් ලකුණු 108ක් ලබා ගත්තා. එහිදී පන්දු 110ක් පමණ වැය කරන්නේ 4-13, 6-2. එඩ් මාක්‍රම් ලකුණු 106යි. ඔහු තමයි මේ ඉනිම තාම විශිෂ්ට විදිහට වේගවත් කරපු කෙනා. පන්දු 54කින් ලකුණු 106ක් ලබා ගත්තා. 4-16 සහ 6-3 සමග ප්‍රාරාධික වේගය 196.29ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. හෙන්රි ක්ලාසන් ලකුණු 32ක්, ඩේවිඩ් මිල නොදෙවි ලකුණු 39ක් සහ ටෙම්බ බවුමා ලකුණු 8යි ලබා ගත්තේ. බවුමා තමයි ප්‍රවේකාරීම සහ මේ වෙන රිද්මේ සැපිකර මුතුහු තවා ගන්න සමත් වුණා. ඉතාම විශිෂ්ට ඉනිමක් ශ්‍රී ලංකා කණ්ඩායමට. මාක ජොන්සන් ලකුණු 12ක් සහ ඒ විදිහට 39ක් ලබා ගත්තා. අතරේ ලකුණු 23ක් ශ්‍රී ලංකා කණ්ඩායම අටදශම්පායක වේගික ලකුණු 400ක් ලබා ගත්තා. කඩු පහක් දෙකටි ජනරල් කොට්සි කේශව මහරාජ් රබාඩා සහයෙන් පිටිකර පිටකරන ඉදෙන්න සමත් වෙන කඩු පහයි ලකුණු 400යි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම හන්දේ මෙදි කසුඹ රාජිත පන්දුර 10 නිලකුණු පන්දුර 1යි. දීශන් මදුසංක පන්දුර 10 පන්දුර 1යි. ලකුණු 2යි. දශම් ශාක පන්දුර 9යි. ලකුණු 3යි. කුසල් පෙරා නොදෙවි ලකුණු බිඳුවයි. පැතුනි සංක ලකුණු බිඳුර දෙවි ගියා. අතිරේක ලකුණු 3යි. ලකුණු 54යි. කඩුවේ පැතුන කණ්ඩාය පන්දුර. පන්දුර 5යි. පන්දු 5ක් අවසන් සදිරි සමරිකම චරිත ශ්‍රී ලංක දරංච ඩිසල් වල රසුම් ශාරක දිනච කසම් වෙදි ඉෂාන් මද සම්පූර්ණ ජෙන්සන් පන්දුවාර 3යි. මේනුවට ලබා ගන්නවා. අඩුව පන්දුවාර 6ක් අවසන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 54යි කණ්ඩායම. ඒ ඕල් පිළිතුරු දෙන්නේ ලකුණු කරවල ලකුණු 428ක දැවැන්ත ලකුණු පුරුදු. ඉදි ශතක තමයි මේ පිටිය ඓතිහාසික තත්ත්වයක්. සාමාන්‍යයෙන්
කරනු ලබන්නේ. ඉතින් මේ තමයි තරඟ තොරතුරු. අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ලකුණු සංඛ්‍යාව ළඟටවත් යන්න පුළුවන්කමක් ලැබෙයිද කියන කාරණේ. තාම විශිෂ්ට ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉනිමවසන වෙන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම